අත්පොල සමාධවෙන් මඩ පිල්ලක කැපුුර ඉඳලයි සුදුනෙ ලුම් පිල් පෙන්නේ ලස්සන වෙන්නටලිය නෑ මෙහසෙන්නේ

න්නේ නැෑ පුතුරේ වසගතයා කොබපුාරට ලංවන්නේ නෑපුතුුණේ කිසිනපුොරා සිදුවන්නේ නැ සිදුවන්නේ නැෑ යාරට ලංවන්නේ නෑපුපුුණේවිිය ගනාකරමූදීන පුරා සිදුවන්නේ නැ සිදුවන්නේ නෑපුතුේ ස්තුතිහාරලුය සුපිහලලුය සුපිහලලුය ේ තුතිිහාලුය සුපිහරලුය සුතිිහාලෙලුය මේ මාවතලවාගත්ම

මේ හල ස්වාමීන් වා සහප නුවස කිසි දෙනක ොබෝමමත් හරෙන්ටයන මන් මෙව්දෑස් අපි නිදහස් නමත්ස්කාර කාලෙකට ඇතුළුවෙන්ටයනම් කානත් කිසිම බහදාවක් නෑ කිස්ම විදයකින් අපි හිරවෙන්ටයන නෑ ස්ථායි . Siva, oh, yeah! wow. oh, 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 that the loving, beloved, Swami, Hallelujah, Suthe Deva Swami ne, oh Prashan Sabe Swami ne, Ussasne Vishvendra, Chivamar Sarvopallari, Sarvoparakramanan Vanshu, Abhyopera Suthe Karne Swami ne, Ura Ma Shikara Lalala

සිියල්දදිනාම ස්මින් වහන්සගේ පාමුලබියෙසු වාඩිවෙන්න. ඇදු දෑන්ස්සන අපි ස්වමන් වහන්සගේ වච්චනය වෙතටා අපගේ අවධාන යොමු කරන්නට යනවා. අපිඋනාන්ගේ ගෘහයේ වුණනාන්සට නමස්කාර කල ලෙස්සම අපි උනාාන්සගේ වච්චනය තුරින් දෛරියමත්වෙන්නට යනවා අපි දේවච්චනය අසන හැම විටම අපි අවබෝධ කරගතයුතු දෙයක් තිබෙනවා ඒ තමයි දෙවියන් වහන්සට අපේ ජීවිත ගැන සැලැස්මත්තිබෙනවා න් ජීවිත ගැන පරමාර්තයක් තිබෙනවා. උනාන්සගේ වචනය අස්සන ට උනාන්සගේ වචනයට අප සවන් දෙන විට අප නිතරම එදවියන් වහන්සගේ පරමාර්තය කොමක්ද ඔබ කෙරෙයි මාකිරයි කියන කපි සිතන්නට ඕනේ. මේ වචනය තුළින් උනාන්සේ නිතරා අපිට කතා කරන්නේ උන්වහන්සේ අප ගැන බලාපොරොත් වෙන්නේ කොමක්ද කියනක ගැනයි. අද දසන මබ හම තබ ජයන් දෙවියන්ගේ වචිනය තුළින් උනාන්සේ ගේ දවත දැම යම්පණිවඩයක් ඒතමයි, දෙවියන් වහන්සගේ හදවතට එකඟ වූ මනුෂ්‍යයකු වන්න කියන මාතෘකාාව ඔස්සේ. දෙවියන් වහන්සගේ හදවතට එකඟ වූ මනුෂ්‍යයකු වන්න. දැ අපිදන්නවා දෙවියන් වහසේ උනාාන්සිකගේ දරුවන් වන පිස් සපිව කැඳවල තිබෙන අතර. නන්සගේ එකම පුත්‍රියාව අප වෙනුවෙන් පූජාවන්නට සලස්වල උනාාන්සේ අපි උනාාන්සගේ දරුකමට කැඳවල තිබෙන අතර. දෙවියන් වහන්සේ උනාන්සගේ සැනගගෙන් උනාාන්සගේ දරුවන්ගෙන් උනාාන්සේ බලාපොරොත්තුවෙනවා. උනාන්සගේ හදවතට එකඟවන ආකාරයට ජීවත්වෙනක. දෙමවපියන් හැටියටඔගේ දරුවන්ගෙන් බලාපොරොත්තුවයනො. ඔබගේ සිතේ බලාපොරොත්තු ආශාවන් නොබේ දරුවෝ එට්ු කරන එක. ගේ ස්වර්ගිය පියාන් වහන්සෙත් මේ දෙවියන් වහන්සෙත් උනාාන්සගේ දරුවන් උනාාන්සගේ හදවතට එකඟවන ආකාරයට ජීවත්වෙනක උනාන්සේ බලාපොඩොත්යෙනවා. ප්‍රමාන්තේන ඇයි මෙවැනි කාලයක දෙවියන් වහන්සගේ සනග උනාන්සිගේ ජනතාව උනාාන්සගේ හදවතට එකඟවෙන ආකාරයට ජීවත්වෙන්නට ඕනි. අිදන්නවා අපි ජීවත්වෙන්නා වූ මේ වර්තමාන යුගය ගත්තාහම. ඉතාමත්ම පාපිෂට ඉතා අමාරු ඉතාමත්ම දුෘෂ්කර කාල පපරිච්ේදයන් තුළින් අපි ගමන් කරමින් සිටිනො. විවිධ ආකාර පරීක්ෂාවන් වලටි භාජන වෙමින් මුණදමින් සිටිනවා. සියලු දේවල් හමුවේ. අവිදන්න මේ කිතුුණු ජීවිත ගමනි ගමන් කරන්නට ලෙහෙසිනෑ මේ කාලය තුළ. නමුත් දේව වචිනය දෙස ගැලුවාම දෙවියන් වහන්සේ ඕපෙන් මගෙන්. දරුවන් හැටියට මේ කාලය තුළත් බලාපොරොත්තු වෙන්නේ උන්නාන්සගේ හදවත්තට එක්කඟ වූ මනුෂ්‍යන් හැටියට. උනාාසගේ හදවතට සමීප වූ මනුෂ්‍යන් හැටියට ජීවත් වීමයි උනාාන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ කතාව මාතෘකාාව ගැන මම කතා කරනවාට දේ වචනය තුළ බයිබලිය තුළ මට මදක්වෙන්නාව එක චරිතයක්ති වුණ. ඒත් චරිතය ඇස්ුරින් තමයි අද උදෑස්සන. මාවට කතා කරන්නටයන්නේ. ප්‍රමන්තේන අපි තේරුම් ගන්න ්‍රോනිශද්ද ලියවිල්ල තුළ අපිට බහෝ ආදර්ශයන් දීතිබෙනවා. ඒ ආදර්ශයන් මේ පොවේ ජීවත්තුනු මනුෂ්‍යයන්. අපිදන්නවා අපිට දීතිබෙන පරමාදර්ශය. ඒ පරමාර්දර්ශය තමයි ස්වර්ගෙන් පොළවට ආව දේවපු්‍රයා. හැබැයි ඒ දේවපුත්‍රයා මේ පොළවේ සම්පූර්ණ මනුෂ්‍ය පුත්‍රයේ. නන්සේ නුෂ්‍ය ත්‍රයෙක්. සම්පූර්ණ මනු්‍යය කැටියට මේ පොළවේ ඉපිද. උනාාන්සේ මේ පොළවේ අපි වගේම මනුෂ්‍ය කැටියට ජීවත් වෙලා උන් වහන්සේ අපට පරමාදර්ශයක් වුණා මේ පොළවේ තමුන්ගේ පියාණන් වහන්සේව තමුන්ගේ දෙවියන් වහන්සේව සතුටුකන් ආකාරයට උනාන්සගේ හදවතට එකඟවන ආකාරයට උනාන්සික හදවත පිනායන ආකාරයට ක්‍රයා කරන්නේ කෝමද කියනෙක් ගැන. ඒසුස් වහන්සගේ චරිතය අපිට පැහැදිලිව ආදර්ශයක් හැටට තිබෙන. නමුත් ම තෝරාගන්න ලැබවා බයිබලය තුළව වෙනත් චරිතයක් උනාහන්සගේ හදවතට එකඟ මනුෂ්්‍යයෙක් සම්බන්ධව. අපි ශුදලියවිල්ලේ කියවෝමු පලවෙනි සාමල් පොතේ හතුන්ගනි පරිච්චදේ දහතරවෙනි පාදය. එක සාමලල් දහතුනේ දාාහතරවෙනි පාදය. නමුත් දැන්නුබේ. රජකුම පවතින්නේ නැත. ස්වාමන් වහන්සේ ඩුබට අන කළදේ ඩබ රක්ෂා නොකළ බැවින්. උන්න්නහන්සේ තමන්ගේ සිතට එකගූ මනුෂ්‍යකු සොයාගෙන තමන්ගේ සෙනක කෙරී අධිපතියාවෙන්ට ඔහු නියමකර තිබේ යයි කිවේ. ශද උදාබර ධර්මිෂ්ටු පියානන අවන්සගේ බලවත් දැත්තුලට මේ බහන්සගේ වච්චනය භාර කරමින් ජාඥා කරනවා. ද දස්සන මේ ඔබගේ වචනයට ආශිර්වාද කරන්න. මේ ඔබගේ වචනය ස්වාමිනී අද දමසේදී ඔබහන්සගේ සනකට ආශිර්වාදයක් වන්නට සලස් වන්න. මේ වචනය කරනු කරගෙන ඔබාන්සගේ දරුවන් ඔබාන්සගේ හදවතො පිනයාන ආකාරයට ඕුන්ගේ ජීවිතය ගොඩනගාගෙන ස්වාමිණි ඔවන්න ඔබාන්සගේ හදවතේ බලාපොරොත්තු ඉටු කරන සැනඟක් වෙන පිනිස්ස ඔබන්සේ ඕවන්ට ආශිර්වාද කල ැනව. ඔගේ දාසේ ඔබ දෑත්ොට බාර වෙනවා ශද්ධාත් ද. බලේந்த ඔබාන්සික දශ්‍යාව ஆලප කළ මෑනව වචනය ඔබට බාරයි ජේසුස් වහන්සගේම අනර්ග නාමේනි සාමය. ஆමෙන්. ஆමෙන් ළඟඉන්න කනාட කියන්න අද උදෑසන දෙව අන්වහන්සික හදවත්තට එකක්ග මනුෂ්‍යයෙක් පන පිණිස ඉගනගන්න. අද උදසන දෙව අන්මහන්සික හදවත්තට එකඟ මනුෂ්‍යෙක් වන පිණිස ඉගනගන්නැ. මාවබට මේ වචන කතා කරන අතර මමන් තිගනගනිමින් සිටිනවා. දෙවියන් වහන්සගේ හදවතට එකංඟ මනුෂ්‍යයෙක් වන්නට. අපි කවුරුුවත් අංග සම්පූර්ණනෑ. නමුත් ප්‍රමෝන්තේන දෙවියන් වහන්සගේ වචචනය අපිට නිරන්තර කතා කරනවා උුණනාන්සගේ හදවත්තට එකක්ග මනුෂ්‍යයෙක් වෙන්නට. මේ ස්ථානය තුළ අපි දකිනවා යම් පුද්ගලකු ගැන උනාාන්සේ කතා කරමින් කියන්න යදෙනවා. මගේ ಸಿತ್ತ ಎಕಂಗ මನ್්‍යಯಕು ඒ ದಾವಿತ್ವ ಮ ತೋರಾಗತನ ತ ಮತನ ಾವಿತ್ಯಲಕಿಯ ನನೆ ಮು ತ ಕೇನ ಮಾගේ ಸಿತ್ತ ಕಂಗ ನ್ಯක්್ವ ಮಮ ತೋರಾಗತ್ತಾයිಕೆಲ. ಅಭි ೌರುದನ್ನ ೇක ದಾವಿತ್ සಂಂධವೈ ತಾರನ್ಿ කියලා. ඒ දවි්‍යන මනෂ්‍යා දෙවන් වහන්සගේ සිතට එකග මනුෂ්‍යය කැතිියද පින ශුද්ද ියවිල්ල තුළ දකින්නට ලැබෙනවා. එ නිසා තමයි දෙවියන් වහන්සේ උන් වහන්සගේ පුත්‍රයාන්ව එවන පිණිස දවිදගේ වංශය තරාගු ලැබයි. දවිදගේ ධවිදගේ පෙළපට තෝරාගනු ලැබවෙ. ඇයි උන් වහන්සේගේ සිතට එක මනුෂ්‍යය කැටියට ව ජීවත්තුන නිසා. ඒේමන්තන අද දමස්සදී දෙවියන් වහන්සේ ඔබවායි ඔබගෙනයි මගෙනුයි බලාපොරොත්තුවෙනවා දෙවියන් වහන්සගේ සිු්තට එකඟ වූ නැත්තාම් නාසික හදවතට එකඟ වූ මනුෂ්‍යය කැටියට ජීවත්වීම. අපි දන්නවා ජීවත්වන කාලය ලෙසි නොවෙයි. මේි ජීවත්න කාලය අප බෝම පහසුවෙන් කිිතුුණු ජීවිතය පවත්වාගෙන අන්නට පුොළුවන් කාලවකවාන්ක් නොවෙයි. නමුොත් මේ සියයාල්ල හමුවේ. මෙවැනි බාධාවල් එදා දවිත් කියන මනුෂ්‍යර තිබුණ. ඔ ೂන දුන්න අද್දකින් දෙෙ බැලවාම ඕ දුමාකාර අද್දකින් තුළ ගමකර මනු්‍යයක්, ುමාකාර පීඩವල්තුළ මන් කරපු නුෙක්. ಪದමාකාර ඒ අමාරු අද್දකින් තුින් ග್ಯාව මනු್්‍යයක්, ප්‍රතික්ෂපයන්තුලින් ್්‍යಾාව මනු್්‍යයෙක්. ගේ විවිද අදදකීම් ඕගේ ජීවිතය තිබුණ. හැබැයි ඒ සියಲ දೇವල් හමුයි. ද ී අධ න කල ැලිොත් ටි ලයක් තුල මටම ල දිරිපත් රන්න කාලේ මදී. නමුත් ඔබ පුද್ගලික පලින් සාල් දෙනි සාමල් පොත් කියවල බැලුවොත් ම දවිදගේ ජීවිතය. ඔව ොනතරම් අමාරු කම්තුරින් ගමන් කලත් ඔවු මිතරම උත්සහ කළේ දෙවියන් වහන්සගේ සිතට උනාන්සගේ හදවතට එකක්ග මනුෂ්‍යය කැතිියට ජීවත්යන්නට. දෙමන්තේන. අපි ජීවිතය තුළ උනාන්සේ ලාපොත්තුව වෙන. අපි රුවලක ැති නෂ්‍යෝ. අපි නොයි කා අඩ පාඩු කම් ඇති මනෂ්‍යයෝ. බටතු රුවකමන යි මටතිබෙන්න්නේ මටතිබෙන දරුවලකමනවේ තවත් කෙන ගොටතිබෙන. අපි ල්ලන්ම එක ಾකාරවලින් රුවල මනුෂ්‍යන් සිටින. හැයි දෙවියන් වහන්සේ දුරුවලයන් වන අපිව තෝර ගෙනනතිබෙනවා. උ හන්සගේ හදවතත එකග මනුෂ්‍යන් වන පින සහලලුයා. ඔබයි මයි වැන දුරුවල අනෂ්‍යාන්ව උනාන්ේ ෝොරගෙනැතියනවා උුණනාන්සිගේ හදවතට එකක්ගේ හදවතට සමීප අයහැතියට ජීවත්වෙන්නට. ආමෙන් ආමයිෙන් ලගන්න කෙනට කියන්න දෙවියන් වහන්සසික හදවත්තට එකග මනුෂ්‍යයෙක්. ලයි! මෙතන අපි දකිනවා මෙ දවිත් කොහමද දෙවියන් වවාහසසික හදවත්තට එකක්ං මනෂ්‍යයක් වුණ. ඕව සාමාන්‍ය පවල උප ලබොක කෙනෙක්. ದುಪ ಎರ ಪೌ್ ಕ ವಗ ಪ್ಯಾ ಎಸ್ೆ ಅಿ್ಲ ಡೇರෙක්್ ಎಡರ පೌಲ ಉಪತಲබපුು අවසන් දರವ තමයි ದಾವಿತ औದಿಲಿදුು කෙනෙක් ඇතරක් ನෙවෙයි. ಿ್ ಅೌ ತක්್ಷತವಯන් ಹැಕಯಾಮನ ತಲಂತ තිබුණು කෙනෙක් ನොವ. ಅ ಜೀවිತೆ ತතාಮತ್ ಅಮರು අದ್දಕ ತළින් ಜ್ಾವ කෙනෙක්. ನ අපಿ ದಕಿನවා දෙಯන් වහන්ಸක හදವತತ ಕಂಗ মানನಸ್ಯ . ැ මොනවාද ධාවිත්ක ජීවිතය තුළ දෙවියන් වහන්සක හදවතට එකග වෙන්න තරම් තිබුණා වූ ගුණාංග. ව මේකට තමයි අපේ ජීවිතය තුළ අපි අවධානය යොමු කරන්නට ඕනේ. අද උදස්සන ඔබේ අවධානය යොමුකරන්චෝනේ මේ ධවීත් දෙවියන් වහන්ස හදවතට එකඟ වෙන්න තරම් ගේ ජීවිතය තිබුණු ගුණාංග මොනවාද කියන එක ගැන. න මේ ක ඔබ ීවිත අදාන කරත්තු ඔට ලුවන් ෙන්ට යනවා න්න අසික හදව එකඟ නුෂ්‍යය කැටියට ජීවත්යවෙන්නට. අපි දකිනවා පළවෙනිම කාරණාව බැලුවාම මේ දවිිත්ි ජීවිතය තුළ ඔවු ඇවිල්ලයි තාමත්ම විශස්්වාසවන්ත මනුෂ්‍යය කැටියදයි ෝ ජීවත්තුනේ. පලවෙනිි කාරණාව තමයි ඔව විශ්වාසවන්ත මනුෂ්‍යයක්. විශ්වාසවන්ත භාාවය තුළ ජීවත්තච්ච කෙනෙක්. පෙමන්තන. බැලුහම දෙවන් වහන්සේ අපෙන් බලාපොරොත් වෙනවා. උන්වහන්සේ ගේ දරුවන් හැටියට අපි විශ්වාසවන්ත මනෂ්‍යන් වෙනවට. විශ්වාසවන්ත මනෂ්‍යන් වෙනොට. අපිේ දෙවියන් වහන්සට විශ්වාසවන්තවෙන්ටෝනි,ි අපේ නායකන්ට විශවාසවන්තවෙන්තෝනි, අපි අපිට දීතිබෙන වැඩේට විශ්වාසවන්තවෙන්ටෝනි අපි කරන රැකියාවට විශ්වාසවන්තවටෝනි. භාරයාාවට පුරුෂ්ෂට අපි විස්්වාව වන්තවෙන්ටෝනි, දරුවනම් දරුව දෙමවපියන්ට විශ්වාසවන්තවෙන්ටෝනි, මේ විශ්වාසවන්ත භාවය කොයි ආකාරෙන් ආමත් එක අවසානය අපේ දෙවයක්හන්සට ගෞරවගෙනතෑ. හලluයි! මින්! ඔබ මොනදට විශ්වාසවන්තුත්. ඒ ලෝක කෙනෙකුට වෙන්න පුලුවන්. ඒක සමාය කනකට වෙන්න පුල බ ැයාගන්න ස්ථාන න්න ලුවන්. ඔබගේ ස්වාසුවන්ත වීම ඔබේ දෙවියන් මහන්සට ගෞරව ගේට්‍රයන උනාාන්සික හදවතයයින් පිනායන්ට යනවා. ය. අපි ශුද්ද ලිය ල්ල දෙස්සට හැරි බලමු පලනි සාමහල් පොතේ දහත්වවෙනි පරිච්චදේ විසි වෙනි පදයට අපේ අවධානය කරමු. අලියොව නැගිට බැටුල් පාලයක ට බැටලුවන් බාරදි එෙස්සේ තමාට අන කරලෙස්ස අරගෙන ගොස් ගැල් තැබුණ ස්ථානයට පැමණුණේය. එවිට සේනාව යුද්ධ භූමියයට යමින් ඔල්ුවරහට පැවැත්වූ. ස්ථානය තු අපි දකිනවා. මේ කතාව මම විස්තර කරන්න විග්්‍රා කරන්න යන්නේ නෑමකද කාලය මදි නිසා. මෙතන තාවිත් වනාන්තරේ තමුන්ගේ පියාගේ බැටලුව ස්වල්පය බලාගෙනඉන්නවා. දවිද්‍ය වැඩිමහල් සහෝදරයෝ සාවල්් රජතුමාගේ හමුදාාව හමුදා සොල්දාදුවන්. තැන් පිලිස්තුිවරු සමග යුද්ධයකට ඇවිලිලා සිටන අවස්ථාවක්. මේ අවස්ථාවේ ධාවිද්‍යයේ පියා ධාවි්්‍ර පනිවිඩයක් යවල වනන්තරට මේ වැැටළුව බලාගෙනඉන්න දාවිත්ව පනවිඩයක් යවල කියනවා. ගීල්ලා ඔබේ සහෝදරයන් ගාාවට ගිල්ල මේේ කෑමටික මේ කේජුගෙදිිටික දීලා එන්න. ඇ ඔවු මේ ගමනට සූදානම් වෙනවා. ඇ ඔ ගමනට සූදානම් වෙනකොට අපි මේ පදය තුළ දකිනෝ ඇක දෙයක්. ඔවු පියාකිව්ව වචනයට විශ්වාසවන්ත වෙනෝ අතින් පල්ලට ග්‍යාම අපි දකිනවා. එවගේම ඔවහුට බාරදී තිබුණ මේ බැටලුවන් ස්වල්පය ගැන ඔවු විශ්වාසවන්ත වුණා. හලලුියන් ඔවු දැ කොල්ලෙක් සාමාන්‍ය තරුණ කොල්ලෙක් මේස්සාාන අද නවයෝන් තරන්න දරුව ඉන්නවා. ිදන්නවා මේ දරුවන්ගේ හැටි මටත් තරුණ දරුවදන්නෙ ඉන්න නිසා. ඇ එක වැඩක් කරමින් සිටිනොවට තව මොක් කරහිට වඩායගොල්ලො කැමති ප්‍රසන්න දෙයක් ලැ්නොත් එහෙමර කරකරහිටපු වැඩේ ඔක්කම දාලා ඔක්කොම පැත්තක දාලාල කර හිටපු දේවල් හෙම තියල ඕවන් දහයි ඔවන් ආස කරන වැඩේට. ඔ ආස කරන වැඩට. ම දාහරන ගන්නෑ මගේ පුතාමතන ඉන්න නිසා.. තැන් අපි දකිනවා ගක් කෙලාවල් වලට. මේ අපේ විශ්වාසවන්ත බාාව අපේ ජීවිතය තුළ හරි අඩුයි බොෝ වෙලාමචට. අපි කරකර ඉන්න වැඩේට අපි විශ්වාසවන්තනෑ. මෙතැන ධවිත් මොනාද කරන්න. දවිත් මේ බැටලු ස්වල්පය බැටලු පාලකයකුගේ අතට බාර දෙෙනවා. ව නිකන් කැලෑවෙ මේ ස්තතුන්තික දාලා ඔවු දුවන්නේ නෑ. මොකද ඔවු ආසයි මේ රණබිමට යන්න. ආසයි මේ යුද්ධය දකින්න ඔව තරුණ කොල්ලෙක් වු ආසයි දුවන්න මෙතන්ට. ඔවු ඕගේ වගකීම ගැන විශ්වාසවන්ත වුණ. ු හලුයි දෙවියන් වහන්සේ අපේ විශ්වාසවන්ත භාාවය පලාපපුොරොත්තියනව ප්‍රේමවන්තේනී. අපි මත තුමාගේ සුභහරංචියය විසි පස්සනනි පරිච්චයදේ විසි එක්වැනි පදයට අපි අවධානයොම කරමු. ඔහුගේ ස්වාමිය ඔහොට කතාකොට යහපත්තුූ විශ්වාසූදදාසිය ඒ යහපත ස්වල්පදේ ගැන නුබ විශ්වාසූවෙය. බොහෝද කෙරෙහි නුබ අධිපති කරමි නුබේ ස්වාමයාගේ ප්‍රීතියට ඇතුල් වෙන්නැයි ඔහුටකිීවේය. ැ දෙවියන් වහන්සේ මේ විශ්වාසවන්ත භාාවය ගැන මේ ස්ථානයේ යම්කිසි ආකාර කතාවක් කියනවා. මොනාද මේ තලෙන්ත පහේ උපමාව තුළ මේ තලෙන්ත පහ තලෙන්ත දෙක දුන්නව් අය ඒඒ ලැබව අය ඒ තලෙන්තවලට විශවාසවන්ත උනහම. උන් වහන්සේ මේ තලෙන්ත වලින් උපයාාපපු අයට කතා කරමින් කියනදේ. කියනෝ විශ්වාසවන්ත වූ ධක්්‍යය නබ කුඩා දේගැන විශ්වාසවන්තව වනා. එසා නොට මහත් දේවලුත් මමනුට බාර දෙන්නට යනවා. පමාන්තේන අප . මයිසලක් වගේ අපිට ලැබීතිබෙන්න දේවල් සම්බන්ධව. අපේ වගකීම රැකයාම ව්‍යාපාරය අපේ එදිින ජීවිතේ පවුල කටයුතු මේ සියල්ල ස්භාාවය කටයුතු මේ හැම දෙයක් පිළිබඳව. දෙවියන් වහන්සෙද් ඔබේ විශ්වාසවන්ත භාාව බනපොරොත්තුවයෙනවා. ඔබේ විශ්වාසවන්ත ාාව පරොත්වයනෙන. ඔ ඔබට ලැබීති වෙන මේයි ජීවිතය කුඩා දේවල් ගැන ඔබ විශවාසවන්ත වෙනකොට දෙවියන් වහන්සේ ඔට මහත් දේවල් බාර දෙන්නට යනවා. මහත් දේවල් බාර දෙන්න ටයනවා. අද බොහෝ වෙලාවට අපි දකින දෙයක් තමයි. අද නාකෝදදිය බැලුවත් ඇද හිලිවන්තයෝ දිය බැලුවත් දවසේවකයෝදයා බැලුවත් ොහෝ පාලකවරුදදිහ බැලුවත් අපි දක්කිනවා බොහ වෙලාමටේ විශ්වාසවන්ත භාවය බොහෝ අයතුලනෑ. ල් තනතුරු ගොඩාක් දේවල්වට ආසයි කැමොති. බෝ දේවල් කරන්න සූදානම් හැබැයි පොඩි දේවල්වලට විශ්වාසවන්තනේ. කුඩා දේට විශ්වාසවන්තන. පමන්තන දෙවියන් වහන්සේ බලන්න ම ස්ථානක න ඹ කුඩා දේ විශ්වාසවන්ත වන. එනිසා නොමට මහත් දේවලුත් බාරදෙන්ටයනවා. අපේ ජීවිතය තුළ ස්මන් වහන්සසි දවත්ත එක මනුෂ්‍යයක් වෙ නම්. අපි විශ්වාසවන්ත භාාවය තුළ ජීවත්වෙන්නට ඕනි. විශ්වාසවන්ත භාාවය තුළ. ඉළඟ කාරණය දෙවෙනි කාරණය තමයි. ඔවට දෙවියන් වහන්සේ ඔෞක්තමග සිටින නිසා. ඔුට නිර්පීත ඇදහිල්ලක්කෝගේ ජීවිතය තුළ තිබුණා. ඔට නිර්බීත ඇදහිල් ලක් තිබුණා. ඔ විශ්වාසවන්ත මනුෂ්‍යයෙක් ඒවගේ ඔහු ඇදහිල්ලෙ මනුෂ්‍යයෙක් හැලලුිය. ගඉන්න කෙනර කියයන දාවවිත් ඇදහිල්ල මනුෂ්‍යයක්. හලු. න් ඇදහිල්ල තුළ ඔබ මතක තබා ගන්න. අපි තුළ ස්වාමින් වහන්ස කෙරේ බලවත් ඇදහිල්ලක් තිබෙනකොට අපිට නිර්බීතකමති වෙනවා. නිර්බීතකමති වෙනවා. ඇදහිල්ල නැති මනු්‍යා තමයි නිතරම මලානිිකව සිටින්නේ. නිරම ඇදහිල්ල නැති මනුෂ්‍ය නිරම පසුගම නිතරම ඔවුන් ඉදිරියට එයන්නන්නේ නෑ යම් දේවල්ලවට බය වෙනවා. ඒ ඇදහිල්ල නැති නිසා. දෙවියන් වහන්සගේ සැනගවන අපට ඇදහිල්ලතිබන්න තෝනිි. අපි ඇදහිල්ල තුළ නිර්බීතකමතිබෙන් ටෝනිි. දෙවියන් වහන්සේ ඒ නිර්ීත ඇදහිල්ලට ගරු කරනවා. අපිදවා අි රෝගය පපිට ල ද ේ වාන්සක ම සස්ේල බන්න කලාිියක ඇ හිල්ලෙන් කියන්න න මොකද ඇද හිල්ල ඇතුව තමයි දෙවියන් වහන්සේ පසන්න කරන්ම වියන් වහන්සේ ක්‍රා කරන් යන්න තුකටයි. නිසා. අපි දැකිනවා ඇදහිල්ල අපිට අමශ්‍යයි. අබි කියියෝ මමුස්ුදලේවිල්ල එදාහත්වනි පරිච්චය දෙම පලවෙනි සාමවල් තිස් දෙක තිස්වැනි පදත් හතලිස් පස්වනි පදයක්ත්තේ පද දෙක අපි කියියෝමු. ඇ දාවවෙත් සාෝල්් කතාකොට කිසේකෝගේ සිත ඔහු නිසා කලාන්ත නොවේවා. ඔබගේ මෙහෙකරවා වූ මම ගොස් මේ පිලිස්තියා සමඟ සටන් කරමී කියය. එවිට ධවිත් තෝ කඩුවක්ද හෙල්ලයක් ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ලඟට එන්නෙහිය මමවනහි තා නින්දාකල ඊශ්‍රායිල් සමුදාවල දෙවියූ සේනාවලය ස්වාමීන් වහන්සේගේ නාමයෙන් තාලඟට එමි ස්සාානතු අප දකිනෝ මේ ධාමත් මේ යදමට ිනමක තාත්තකකිවමේ ක ජ ෙ ික ි. ඒ දරන්ට දෙ දර හමුදා ප්‍රධානන්ටම ේජුග ටික දන්න. ඕගිය ඔව ආසයි හ යුද්ධය බලන්න නත් ඔව දැක්කේ දැක්ක දර්ශනය ඔවු විස්්මයට පත්වෙ නැති. මොකද මේ හමුදාව සවල් රජතුමා සමඟ ඔගේ සෞදරයෝ සීලු හමුදාව බයවෙලා තැතිකෙන සිටිනවා. ොකද අ පිලිස්ති හමුදාවේ යෝධයක් ගොලිය කන යෝදයා.

අලයක් ඇ හිල්ලක් නිෂ්පාදනය වන මොකද වු දැගනු සිටියයා. වුගේ දෙවියන් වහන්සේ ඔව සමග සිටින බව. හලලුයන්. මේ කතාව ඔබ කියෝනොකට ඔබ දකිනවා. සවල් රජතුමමා ඉස්රහට කියල දවි කියනවා මම යන්න ෑස්තිී. දවිත් කියන ඹවාගේ මේ සෞල් කිය න ොගේ කොඩි කොල්್ලෙක් ෝමද මේ යොදයට මනදන්නේ. මෞව ඇගලම ඕකගේ පොඩි කා ල රුණ කාල ව යුද්ධයට සමර් න ය ව හ යෝදෙ. ්‍රාක කොල් ട න්. න දවිතුල බලවත් ඇදහිල්ලක්තිුණන දවිත්්‍යන ම වනාන්තරේ ඉ මම මගේ බැටලුවන්ුව කන්නනාපු සිංයාාගෙන් වලසගින් ඔව මරල මම මගේ බැටුව ස්वाල්පේ බේරගත්ත. මට ඇද හිල්ලතිීන මොකද මේ දවිත් සමඟ දැවියන් වහන්සේ සිටියා හලලය. බ සමගදවන් වහන්සේ සිටි න යි කියන සාහතිකය බ තිබ නම් ඔබ තු බලව ඇද හි ක් ති . බ තු බලවා ැදහි ලක්ති න ්‍ර මත අපි තෙරුම් ගන්නට ඕනි උසේ සමඟ අපිට සිියල්ල කළ හැකි මනුෂ්‍ය සමග නුකලුවන්දේ දෙවියන් වහන්සේ සමඟ කරන්නට පුුවන්. හය දවිත් කිසි බයක් චකිතියක් දැනු නෙේ. අපිදවාක කතාව කියෝනට අපිදවා ඔ. ලොකු අසිිපත් හෙල්ල අතින් දරාගෙන යුද සැට්ට ඇඳගන යුද ආබරණ පැළඳගන හිටබපු මේ යෝදයා ඉදිරිියයට දවිත් යන්නේ නිකකාම් මනිකාම් ඕගේ ඇඳු මත්ක්කයි. ඔව යන්නේ අර දොලෙන් සිල්ලිටු ගල්පහ අරගන ඕගේ ගල්පටියත් අරගනයි. ඔව යන්නේ. ප්‍රමන්තන වියන් වහන්සේ තුළ ඇද හිල්ල තිබෙන මනුෂ්‍යටි බොෝ දේවල් අවශ්‍යනය දෙවියන් වහන්සේ කරේකිම ඇද හිල්ල ප්‍රමාණවත් බොෝ අබියෝග ජයගන්ත. හලයි. බොහෝ අබියෝග ජයගන්න අපි බොහෝ සැලසුම් කරනවා දේවල් වලදී අපි බහෝ ේවල් කරන්න උත්සා කරනවා. අපි නො කා කාර දේවල් අපි සංවිධානය කරනවා යම් දේවල් අපිල ජයගන්න නමුත් දෙවියන් වහන්සේ කරේ ඇද හිල්ල තිබෙනවා නම් අපි බෝ දේවල් ජයගන්නටයනවා. ය එක මං අදස් කරන අපි සංවිධානය කරන්න දෝ නෑ අපි දේවල් කරන්ටෝ නැහැයි කියන එක නෙවෙයි. නමුත් ඒ සියල්ලට වඩා එහායි අපේ ඇදහිල්ල බලවත්. හය. මේ සාන තුල අපි දකිනවා මේ තවිව පුදුම ඇදහිල් ලක්සා ඒ ඇදහිල් කරම ක පැනැගුන නිර් ීිතකමට ඔුතුලතිබුණ මොකද ගේ දෙවියන් වහන්සේ කරෙ ගේ දහිල්ලතිබුණ. හ. හ අප දැමු. නමන් ැන් මේ අදහිල්ල ගැන කතාර නොකට ශුද්දලියවිල්ල හේ බ්‍රෝපතය එකොළොස්සනි පරිච්චිදේ හයවිනි පදය මේ විදියට සඳහන් කර තිබෙනවා. නමුත් ඇදෙහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්නට නොපුළුවන. මක්නිසාද දෙවියන් වහන්සේවතර ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත් උන්වහන්සේ සොයන්නන්ට විපාග දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්නට ඕනෑ. මේ ස්ථානයකන ඇදහිල්ල නොමැතිව. දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න්‍ර නුපළුවන. අමින් දෙවියන් වහන්සසික හදවත සතුකරන්න ඕනනි නම් ප්‍රේමමාන්තේනි ඔබට ඇදහිල්ලති බෙන් තෝනිි ඔබට ඇදහිල්ලති බෙන් තෝනිි ඔබ මතක තබාගන්න යම් අය මම පෙරේදා ග්‍යියා රාගම රෝහලට අපේ පාලකවරයක් එතතාමත් මමාසාද්‍ය තත්වය සිටිය ම ඇට යාාඥා කරන්න ට දුරකතන ෑමතුමින් මට කිව්වා අපේ සංවිධාන පාලකවරක් ඇටගීල යාඥා කරන්න කියලා. මම ගියා. ගල මම කතා කර යත්ඥා කරනකොට මට දැනිච්චදේ මම ඇ කිව්වා ඇට කතා කරන්න බෑ ඇ මට දැනිච්දේ මගේ හදවත තේරුණොදේ ම සුදධාත්ම වනාන්සේ තුළ මං යටට කිව්වා අය සම්බන්ධව. ඒ කතා කර යයායක්ඥා කර ඇගේ සහෝදයියත් සිටියය. ම ැ ක ෙක් ගෑන කෙනෙක් ත කොඩක් හ පැත්ති දක ෙක්ක ාගන්න කෙනෙක්. ඇවිල්ලා කිව්වා පලකවරගේ නමක් කියලා කිව්ව මේ එයාට පොයිමටක දාළවෙරල රංජානන් එයා සුව කරයි කියලා. මංකවසිිස්ට සුවකරන්න දෙවියන් වහන්සේ සුවකරන්නේ මිනිස් සුනෙවෙයි ඇැ අප යාඥයක්ක කල අප අදහිල්ල ාත්ඥකලන්න සවුවේනවන සවේවා දවියන් වහන්සට ඕන නම් ගන්නවා. හලය. ඇන් අපි හුඟක් කෙලාවට අපේ ඇද හිල්ල මෝඩ විදිරට පාච්චිකාරන්න පුළුවන් නැත්තා නුෂ්‍යයන්මත ඇද හිල්ල තබන්න පුළුවන්. ඒ මනුෂ්‍යන්ත දෙවියන් වහන්ස ඇදහිල්ල පවරන්න බෑ. දෙවියන් වහන්ස කරෙ තිබෙන ඇදහිල්ල දෙවියන් වහන්ස කෙරෙ තබන්නට ඕනි. හල ලුය. බට මනුෂ්‍යය කත තිෙබ්බාම එයා සුවිශේසි කෙනෙක්වෙන්නේ නෑ. දෙවියන් වහන්ස නිසයි එයාගේ සුවිසේසිවය තියෙන්නේ. එනිසා මතක තබාගන්න අපි හැම කෙනෙක් තුළම. ඇදහිල්ල ජනිතවනොත් බලවා දේවල්ල අපි තුළින් සිදුවෙන්න්නට යනම. හලුයි. මන්. ඉළඟට අිදකිනෝමේෂ් දලියවිල්ල තුළ දවිගේ ජීවිතයේ දෙවියන් වහන්සගේ හදවත්තට එකංග මනුෂ්‍යයෙක් පන්නට තිබුණාවූ තුංගනි කාරණය වෙතරපේ අවධානය යොමු කලාාම. අවු ගැවිල්ලා දෙවියන් වහන්සගේ මුල්ලු කැමැත් ෂ් ක ලා කෙනෙක්ො සිටියන්. දවයාන් වවාන්සක හදවත මුළු කැමැත්ත ඉස්්්‍ර කරපු පුද්ගලක්ව සිටියා. ප්‍රමාන්තය අපි එක දෙයක්තේ රුන්ගන්න ටෝේ. දේවදරුවන් හැටියට. අපි උගක් කලාාට මේ සේවය යේදී සිටිනකොට අපි දන්නවා මිනිස් මනනිෂ්‍යයන් ගැන ඒගල්ලන් සමර දේවල්ලොට විශ්වාසවන්තයි. දසේකොටසට විශ්වාසවන්තයි සමමාරාය. ඉල්ද පල්ලියෙන් විශ්වාසවන්තයි සමාරය. සමරයි සේවේට විශ්වාසවන්තයි, එක් එෙක් අය එක ඒක දේවල්වලට විශ්වාසවන්තයි. නමුත් මාවට නිතරම කියන්නේ මේ දේව වච්චනය මේ ශුද්ධ ලියවිල්ල කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් පවසනවා. ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් සුද්ද ලියවවිල්ලි පවසනවා. මේ කාරණා දෙක මද තමයි මේ බයිබලය පදනම්වෙලාති වෙන්නේ. මොනල් මේ කාරණා දෙක. ති හන්ස කැಮತති ವನದ න් හන්ಸ ದವ್ එකක්್ඟ වನದ. න් සේ ವತ ಿನಯನದ ಮ ද್ කියලා ಚනಯ ළ හස ಸದ ರತති ನ. එವගේ ವಚಯ තු ಸಾ ತ ನ ನ දವ ಕක් ಗ නැತಿದೆ. ැಮತ නැತ ದ ಬ තු . ന േ്ോ േരാകന അല് കന്ന് പു ന് വ അ ഹാസ്ക ർവന പ വ ാസ് തവത് ക്ക് നശ്ാൻ വിന്യന്. ലുയ. ലുയ. നമേ തമായ ാസക ദറുാൻ അല്ലാകതയുത്തതെ വ ക്ത െക്ക് തയ മകദ്. බයිලිය තුළල ශද ලියල්ල තුල අපිට උන් මහන්සේ පලාපොරොත්තුවෙන්නේ මොනවාගේ ජීවිතති අද මොනගේ චරිතය අද. උනන්සක හදවත පිනා යන්නේ මම මොනවාගේ දේවල් කරනකොටද. අ ඒක අල්ලා ගන්නට අවශ්‍යයි. දවිත් ගැන කියනවා. උන් වහන්සේගේ මුල්ලු කැමැත් ඕ විස්්ට කරනු ැබූ කෙනෙක් කියලා. ි ද හර ක ්‍ර පො ් දට. උන්වහන්සේ ඔහු හක්කොට ධවිත් ඔවුන්ගේ රජවන පිණස නැගිටවසේක උන්වහන්සේ ඔහු ගැන ශාක්ෂි දෙමින් යස්සේගේ පුත්‍රවූ මගේ සේතට එකග මනුෂ්‍යයකු මගේ මොළු කැමැත්ත කර න්නව් ධවිත් මට සම්භවී අයි කීසේක. වෙස්සානය තුළ කියනවා එෙස්සගේ පුත්‍රවූ තාවිත් මගේ සිතත එකඟ වූ මගේ මුළු කැමැත්ත කරන්නාව් මනුෂ්‍යයා.හලලluja ලයන් ලඟයින්න කෙනා කියෙනන දවි දෙවියන් වහන්සක මුලු කැමැත්ත කළලා. හලලයියින පැත් හැල්ල කියන්න ඔබත් දෙවියන් වහන්සක මලු කැම. අනෙන් අපි සමාට මංකිවවාගේ අර එකක් කරල එකත් මගාරිනුව නං දෙවියන් වහන්සේ බලාපොරොත්තුවේයන. එක සම්පූර්ණ නෑ යිවල මුලු කියන වචනය සම්පූර්ණ කියන වන සියලු කියනනය ඒගේ වන පාවිච් වෙන කොට. දෙවියන් වහන්සේ කතා කරන්නේ හැම දෙයක් සම්බන්ධවයි. හැම දෙයක් සම්බන්ධවයි. හොකද දෙවියන් වහන්සේ ආගමීක සාස්ෘුවරයෙක් නෙවෙයි. දෙවියන් වහන්සේ ආගමක් නෙවෙයි. අපි දවා ආගම් කියනයවාපිය අදහපු අය. ආගම නංගීල්ල මල් පාන්ටිකක් පූජා කලා මනහරි පූජාවක් කොප්පු කළලා. ඒවාගේ දේවල් කරපුහම ෂේප්. දෙවියන් වහන්ස තෙක්ක ඒවගේ පොඩි පොඩි දේවල් කරලා ෂේප්වෙෙන්න්න බෑ. දෙවියන් වහන්සේ තෙක්ට උහන්ස බලාපොරොත්තුවයෙන. උන්හන්සේ නිතරම අප සමග සිටිනවා. උාන්සගේ ආත්මය උනාහන්ස අපි තුළ තබලා තිබෙනවා එඒනිසා උහන්සේ බලාපොරොත්තුයෙනවා අපි උන්වහන්සගේ හදවතට එකඟ වනදේ නිරන්තරයෙන්ම කරනක උනාන්සපෙන් බලාපොරොත්තුවයනවා. ලluja ල ත් මන කර ත් ඒ ල් ද න් හන්සට ගෞරව පැමිණින පිනිිස ල් කරන්නට කියලා. හ. අපි මොනදේವ කරත්. අප ොනද ොන සිද තුළ ුණත් අපි ියන් හන්ස ගෞර පත් කරන්න නි. ක නිදහසර කර න සමර නන් ද . ය ඒ කල්ල අන්‍යාගමිනය කොල්ලො මේමනේ. හැබැයි දරවා කාගෙද දරවා තමන්ගේ දරවා තමුන්ගේ තම කිතුනේ තමුන් දේව දරුවෙක් එඒනන් දෙමවපියන්ගේ කැත්ත කරන්නවා තමුන්ගේ දරුව විත සමාර දෙමවපියයා මේ දරුවක් ෙඩියයටට පත් නා නැත්තම් විවාහයන්ෙ යනොඩ විධ චාරිත්‍ර භාගන්න තමන්ගේ දෙේවල්ලොට ොඩඩක් මේ පල්ිය දෙවලු කරන අතර රහසි අනිද්‍යවලු ොඩ්ඩක් කරන. වෙලාවලුත් බල්න සමර. ප්‍රේමාන්තනී අපි දෙවියන් වහන්සගේ මුල්ලු කැමැත්ත කරන්න තෝරා ගත්තු සෙනඟක්. ය ලයි ඔය වෙලාවට පුළුව චරිි්‍ර ි්‍රවලට පුළලුවන්න්න අපේ ජීවිත රක්ෂ කරන්න නම් වියන් වහන්සේ ඕනි නෑ. ඒ දෙවියන් වහන්සේ ඕනි නෑ. එනි සාපී තේරුම් ගන්න ඕනි. අපි ජීවිතයේ දෙවියන් වහන්සගේ මුල. හැත් ් කරන්න ය ම චපි පත්වෙන් නි. විදි ීවිතය තුල බ ධවිද්්‍ය ජීවිතය අධ්‍යිනය කළොත්. ඕ වැරදුම අවස්ථාවල් තිබුණ. නැතුවනෙවෙේ. හැබැයි ඒ වැරදි වස්තාව වැරද අපි ල හැ න කතා කර යන වැරද්ද තේරුන්ගත් හම රිද ල ය. තමයි තු කාാණනාව කකාරන කීපයක් ති න. ඕ ඇවිල්ල දෙවියන් හන්සගේ මග පෙන්න්වීම ඇතිව. මග යමින් ී ෙනෙක්. වැ කා ල ග මේ පද කියවන්න බ කියോල ැල පവ සා യල් ොතේ විසි තු පරි്ചද ඔබ දැම ක. එන තිබ පදේ හතරවෙ පදය. ඔ බැලුවොත් തන පවා හ ්. යදවලට අන්නල්ල දවියන්මහසක මග පෙන් ම සේවා. යම්දේවල් කර ස්සල්ල දව අන් හසගේ මග ප ිමසෙව්. ඕ යා ාවේ මනුෂයක් දෙවියන්හස ෙකහොද සබඳතාවයක් තිිච්ච නුස්යෙක්. ගීතාවලිය ොහෝ ගීතාවලියන් ලියවිලාත්ගන්න දවිත් ගාතින්. ඔගේ ීතාවලියන් කියවන විට අපි දකිනො මොනවගේ සම්බධ ාවයක් ොට තිබනද. ගීතල හැටතුග පරිච්චද කියවල ැලො ොප දකි. න ෑ යාම්ල. ම බහන්සව ಸ್යනවා මගේ ඉදි යහන ම බහන්සව ಸයවා ම වනාන්තරයේ මේ දුು್කිತ මාරු අද್ಯකින් තුළ ඉඳගන ම බහන්සව ಸವයවා. ම බහන්ස ಕරೆ ಬලාಸිನ ಸುද්දස්ථානයේද. දෙවියන් වහන්සේ සමග ට අනර්ග සම්බන්ධතාවයක් තිබුණ ಪ්‍රේමන්තේනී. දෙවියන් වහසේ සමග අර්ග සම්බන්ධතාවයක් තිබුණ. වನක හදವತ පිනಯಂತනම්. ද හ ො. න් ො රි ರ ට බ ීරනයක් ಿතු ීවිත ගಂತය විට. ඔබ දෙವ න් හන්සක මග පැನ ීම ෝනි අද ොහ ේ ಿතු මග පನනීමම් සොයන්නේ ක්කම සැලසුම් කරලා න්න ದ ක්್ කර මයි වි ප ප ද ್ සිද් ට න්නේ. യ දറුව വിവാവന്ന് സിത്നോ മനാത് ഹാാി ഹോയകന്നോ കොയ്ങി. തതി කියോ പാസമന്ന മക മക് ത് ് കായാത് തവ മത് ാ്ാ് ദ മ് ിത് ്ാ്ാ് യ െവ മത്ത ോാകന തന്ുക ളത്തിവര പാർശോവ കാക ത്തിവകര ക േ. പരമതനി അപി തെ ഒക്ക്ട മിസ്ല ദവാ ാ് കැമത്ത ്യ ന ക്ോ.

දවියන්හසගේ දවතට එකක්ග නුෂ්‍යයෙක් ෙන්ටිය න. ඒවගේම අපි දක්කිනවා එදාවිිදගගේ ජීවිතයේ දෙවියන් වහන්සක හදවත්ට එක මනුෂ්‍යයක් වෙන්නට තිබමුණාව තවත් විශේෂී දයක්ත්ති ෙනවා. ඒ තනයි අපිතා සාල් අනතවක්ෘවරයා ඒ සාමල් දහතුන්ගනි පරිච්චේද ඒ සාල් දාවිද ්‍යාන සිත්්තට එකඟ මනුෂ්‍යයක් කියලා කියනකොට සාවල්ට කතාා කරලා සාවල්ට තමයි කියන්නේ. ವ ಿತ್ಕಂಗ ನ್ಯಕ್ ಗತ್ಗೆ. ಾ್ಾನ ್ಾಲ ದವಯನ್ ಹಾಸೆ ಪತ್ರು ಪಲವನಿ ರಾ್ತಮಾ. ತ್ನ ್ಾೆ ಪ್ವಿ ರಾ್ಮಾ ಕ್ನ ಂಗ ರಾಮ ದ ್ ವರಾ ಮ ವನ ಮನ್ಯಕ ತೋರಗತನ ಮಗ ಸಿತ್ ಕಂಗ ಮನ್ಯ್ ಾಂಗ ಜವ್ನ್ ಕಾದೆ ದಾವ ಇಸ್ವಾಲಿ ದವನಿ ರಜತಮ ಸ್ಾಲೆ ದೇವನ ಾ್ತಮ. ತ ಸಾ್ ದವಿನ ಹಾಸಗ ಹತ ಹದವ್ನ ಕ್ ಗನು್ೆ. ಅදියන් වහන්සගේ වචනයට ප්‍රතිವಿරುද්ධදය කළ. ಅದವියන් වහන්සගේ වචනයේ ಶික්ෂාවන් අනපනත් පැත්ವනೆ. දಾವಿත් සಬන්ධව ගත්තා මත් දවි පව කලා. ನැ ಸಾವ್ කರಪು ಪಾವಲ್ වැඩිය ಸಾವ್ කಪು ದೇವල්್ವ್ ಹಡ ರಪಾತಲ ಾಪಯ දವಿತ කලා. ಪ ದ್ವ ಶುದ್ಲ್ಯ ವಿಲ್ಲ දෙ ಬැලುವ ಮೇವ කියವನ್ ಕಾಲ ಗನನ ಸಥා ದಕಿ ದಕ ಸಾಮುವಲ್ ොತೆ. ොස්සෙනි පරිච්චේදේ ඔබ කියෝල බැලුව දහතුන පහල වෙ එකයින්දල කියෝ්වාාවට මේ සිද්ිය ද කින්න පුලුවන්. දවි ඇවිල්ලා බෙච්ෂභා කියන්නාබූ ඒ උරයාාගේ බහරයාව සමඟ ශයිනය කරලා. මේ උරයාාව මරලා ඉඩ පස්සේ යුද්ධේදී මර්ණයට පත්වෙෙන්නේ ඉඩහරලා ඉට පස්සේ ධවිත් උරයාගේ බහරයාාවන ඒ වෙච්සභාව තමුන්ගේ භාරයාව කරගන්න. වියන්හන්සේ පාපට දවේශ් කලා. දෙවියන් වහන්ස ුට දඩුවමක් නියම කලා. නමු ද න නාතාන් කියෙන් අනගතවක්තුරය මේ ස්ථාන විල්ල ඕට කතා කලාම මේ ඉස්වාල රජතුමා මේ වෙනකට ධවි ස් යිල් රජතුමා. ඕ දෙවන් හන්සදරේ සැබෑැ පසුතැයිවිල්ලකට පැමණුුණා. . බ ද ේරු ගත්. ගේ ද තු ගත් ගිත පනසක් ැ පරිච්ේ දේ ලෙවෙන්නේ ඕගේ පසුතවිලවීමේ ගීතයි. දෙමන්තන අපි දකිනවා අතුද තිමනාව විසසි ගුණන්ගේ තිුණ නාතා නාගතවතු යුද්ධව න්න. න නතා අ රට රජතුමට ඇවිල්ල බ තමයි ඒ පවකාර මන්‍ය මයි ඒ පපේ කල කි ම. රජ ො ද පത න් හ හගේ വද හරිග. ජීവර ගන വ സද വක පതവීම හ බ මගෙන් ලා රതව. අප ുද ി ക്ക ങ സപ ന ഹി වഅക്കമ දු ම. හැයි. අපි තකිනවා දෙව අන්වහන්ේ බලාපොරොත්ති න වරදක් සිදදුනම පාපයක් සිදනාම අපි උහන්සගේ පාමුල සැබැෑල අවകලෙ පස ෙන් නි. ැ පාපය ැවත නැවත කන නන් එක දුවම මත කරන්න . ඒසගේ ේදපගේ සියලු පපොලින් පවිත්‍ර කරන්නේේ පෞ කිය්‍යාදමනම් අපේ පව් අපි කනනා කරන්නට සියලු ධමි්‍ර කමින් අප පවිත්‍ර කරන්න තුනාසේ විශ්වාසව ධර්මිෂටව සිටිනයි කියලා උනාන්සගේ වචනය කියනවා. හැයි හෝද හෝද මඩේදාන්පා. හෝද හෝද මඩේදාන්ඩෙපා. එකම පාපය විටින් විට කරන්න දෙෙපා. මක තකොටදව අන්ස ද්ුවම එන්ටයන උදහස ති කියයන. නමුත් ඔබ අතින් පාපයක් සිද නානම් පසුතැවිල වෙන්න. දෙවන් වහන්ස දියයේ අවංකව ඔ පොස්තැවිලි වෙන්න. දෙවියන් වහන්සේට ගරු කරන්නට යනවා. අවසාන කාරණය අන්නයට ඔවු ගරු කරු ලැබූ මනුෂ්‍යයක්ව සිටියා. ඔව් අනිත්තායට පහෝසෙන් ගරු කලා. ඔව දෙවන් වහසසි හදවත්තට එකඟ මනුෂ්‍යයෙක් වෙන්නට තවහේතුවක්තමයි. මොකද මේ සාවුල් රජතුමා ඔව් මරන්න සෙව්වා. අවස්ථාව ගණනාවකව්ව මරන්න උත්සාහ කලා. ඒවි තරක්මතාත් බහෝ අය. ඒ ඔගේ ජීවිතයට සතුරාන්ව සිටියා. නමුත් ඒ හැම කෙනෙක්ට ඔවු නිතරම ගෞරව කලා පලනි සාමල් පොතේ විසි හතරවේනි පරිච්චද හයිවනි ප ද ඔබ දකි එතර කියීනවා. ඔවුම අභිෂය කලත් තැනැත්තාට විරුද්ධව අතෝස්වාන්ටිපා ඕ කිය නෝ මම කෝහමදේක කරන්නේැ. සාවල් ඔව් මරන්න සෙව්වාසාවෝගේ පරම සතුර. මේ ඔක්කොම දේවල් පැත්තක දාල සාවල් යන හමුදා වරගෙන තුන්දාහක් කමුදදා වරගෙන යන මේ දවිත්්‍යන තනි මනුෂ්‍ය ඔොයාගෙන. මරන්න. තැන් මෙවැනි පුද්ගලේ ගැන තමයි කියන් දවිත් සම සිටව මිනිස්සු. ඒඇයිඹ ැවුව නැත්තුමට අවස්ථාව තිබුණාර ගහ ඇතුෙ. මේ මනෂ්‍යාවේ හතුරාව එක පාරි මරදාන්න. ඇබ ඕමනාද කළේ අර සලුවේ කෑල්ලක් කපාගෙන එලියට ඇවිල්ලා ඕව පස්සේ සවල්ට පෙන්ල්ල නො මේ ඔබව මරන්න මට හැකියාව තිබුණා නමුත්මහිම කළේ නෑ. ඇයි ඔවතුළ ගෞරවයක් තිබුණා. ප්‍රේമමාන්තේන එකනිික්ക്കෙනට ගෞරව කරන්නට පුරුදු වන්න. දෙවියන් හන්සික හදවත පිනාෑන යින්. දෙවයාක දවත සතුට වෙනවායකෙන්. ඔබ ඒකිනෙක් කෙනනට ගරු කරන්න පුරුදුුව ඩ. අද පවල්වලා අපි දකිනුවේ ගෞරවය ැතිවෙලා පුරුෂය භාරයාාවට ගෞරව බාරයාාව පුෘෂයට ගෞරවනෑ දරුව දෙමවප්‍යාන්ට ගෞරවේනෑ ඒ ගෞරවයාද කෙස්සිලා සබාාවතු හෙමයි. අද බෝවෙලාට නායක්‍යන්ත පොඩි අය ගෞරවනෑ ගෞරවය දක්වන්න දන්නේ ඇරැයි දෙවියන් වහන්සේ බලාපොරත්ව වනවා. එකනක්තිනට ගෞරව කරනක. එකිනෙක්කනට ගෞරව කරනක. ඒ ගෞරවය අපි දක්කපපුහම තම අපි ගෞරවේ ලැබේචචයන්න්නේ. හල ලුිය අපි අන්නට ගෞරව දක්වනොට තම අපිට ගෞරවේ ලැබෙන්ටයන්. ගෞරවය බලයෙන් ද උපයාගන්න පුළුවන් දෙයක්නෙ වෙයි. අපි අනිත්ත අයට ගෞරව කලොත් අපි ෞරව ලාංචයනවා. එනිසා මතක තාගන්න මේ දමවිද්‍ය ජීවිතය දෙවියන් මහන්සට ඔවු හදවතරක්ක මනුෂ්‍යයක්ෙන් හේතුක් වනා. ඔව දෙව අන්වාහන් සිදරියයේ ගෞරව සයිත මනුෂයක්, අනිත්තායට ගෞරව කරන මනුෂ්‍යයක් වුණා. ඇැන් ගේ චීවිතයේ මේ ගුණනාග තව බොහදවා ලොබ කියව බැල ඔබට මුණ ගැේ. නමුත් මාදමශසේ තෝරගත්ත මේ කාාරනාාටික ඔබත් සමග තබන්න. මක තපාගන්න දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොළොත්තු මෙයාකාර මනුෂ්‍යයක් වෙන එක ැ මුණනාද ධාවිත්‍යය විපාකය නැම් දවි්‍ය දෙවන් වහන්සේ හදවතට එකගව ජීවත් වීම ප්‍රතිපාකය මොකක්ද ඒ වැඩගත් මනුෂ්‍ය දෙවන් වහන්සේ ගරු කළහම දෙවන් වසේ ඔබට ගරු කළහාම ඔව ජීවිතය තුළ බලව දව සිතුුව තියන. හස හද ද න් හන්ස න න්ස න හස ැ ෞර කරන්න. න්සක මට සේව කරන්න ට මගේ න ගෞරව කරන ේක කියලලා. හ . හන්ස ෞරව මකද වසාහන් වශය පද කියවල අවසන් කරු පලවනි ලකම් ොත. ඒ මනි පරිත් සි අට වනි පදඒ පද කියවන්න. ඔහු වයසෙන්ද වස්තුවෙන්ද ගෞරවයද පූර්ණව හොඳ මහලවයිසේදී මලය ඔහුගේ පූත්‍රවූ සාලමොන් ඔහු වෙනුවට රජකම් කලේ. අන්න තාවිත් ගැන ප්‍රකාශ කරනදේ. ඔවු පළමිනිද තමයි ඔවු දීර්ගාෂ ලැබවා. තාවිත් දීර්ගාශෂ ලැබවා. දෙවැනිදේ තමයි ඔවු ඇයිල්ලා කීර්තිය ලැබවා. . දේශ දේශන්තරවල කීර්තිය ලැබවා ඒ විතරක් නෙවෙයි අද ස්මයිල් ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ගැන කතාරන රත්තරන් යුගයක් ගැන කතා කරනවන ඒ දවිදගේ යුගයයි. හලලුයිඒදාවිත්ගගේ යුගයයි. ඔව මත්තු කීර්තියක් ලැබවා. එවගේ ඔවු පළුවන්තරන් ධනය ලැබවා. අර එඩේර කොල්ලා. අර තා බැටලුව ස්වල්පේ බලාගන කැෑ හිට ෙර කොල්ලා. මහා දනපති ධනපතියෙක් බවට පත්වුණ. දෙවියන් මහන්සව ාශිරර්වාද කළ ඉස්වායිලයේ ඒ දේව මන්දීරය පළවිනි දේව මන්දීරය හදන්න ඔවු ඔගේ පුතාගේ පුතාටෙක බාදතුන් නවතමයක හද හිටේ නමුත් දෙවියන් හස කන එක පුතාහට බාර දෙන්න. ඔටන කරන ක් කුම සම්පත් තිබුණා මේ ම සවිසල් දේව න්දීරය හදන්න තරම් මිනිස් වට දුන්න රට රාජ්‍යන් වල නවට දුන්න. ඒදේ ඔ න්ේ හදන්න ඔ ධනවත් මනුෂ්‍යයෙක් හුය. දෙවියන් වහන්ස ට ගෞරව කලාා. දීර් ගාශ්‍ය ලැබවා කීර්තිය ලැබවා ඔවු ධනවත් මනෂ්‍යය කුුණා. ඇයි. ඔ කුඩා දවස් ේදලම දෙවියන් වහන්සගේ ගෞරවය උදෙසා ජීවත්න් න්හන්සගේ හදවත්තට එකක් මනුෂ්‍යයක් හැතිට ජීවත් වන කෙනෙක්. හ හ හස ක. ටමින්. ද ස අපි මේ च ෙ नहीं කරමු. දස 19න්සගේ අवට बाරමු ප්‍රमන්तेන අප वा පಮতা අප නෙත් ्याාගන නමාගෙන අපි මේ දෙවන් හන්සගේ වचනය ෙහි කරමු. උහන්සගේ දාස උनाසගේ මनुष्य ඇවිල්ला උසි হাදव एकක් মানु්‍ය्यය. औ දෙව න් හස व ක් মানनु ्य ೆ. දෙවියන් වහන්සේ කෙරෙහි ඕතිමුණුඒ පුදුම සිත ඕ දෙවියන් වහන්සර දැක්වේ ප්‍රතිචාර ඕගේ හදවතේ ඔ දෙවියන් වහන්සේ තබාගත්තු සබන්ධතාවය මේ කවුගේ ජීවිතේ ඉතාමත්ම අනර්ග ආශිර්වාදමත් අවස්ථාවක් කුණ औ දෙවියන් වහන්සික හදවතට එකග මනුෂ්‍යයක් කුණා අපි මෝත්වහන් ස්වල්පයක් මේ කාරණය ගැන ස්තා බලමු. දෙවන් හන්ස හදවත එකක් මුෂ්‍යයෙක් වන්නනම්. අපි උන්නහන්සගේ දරුවන් හැටියට. අපි උනාහන්සගේ වචනය බලාපොරොත්වෙන දේවල් අපේ ජීවිතය තුළපි පවත්වන්නට උත්සා කරන්නටඕනි. අපි ඒ දේවල් අනුුව අපේ ජීවිතය හැඩ ගස්වන්න තඕනනි ගොඩනගන්න තඕනි. වනාන්සේ බලාපොරෘත්තියන ඔබගින් මගින් මේ ආකාර ජීවිත රටාාවක්. අද දෑසන අපි අපේ දැත් ඉට ඔස්සවල උන්හන්සරක කිය ම ස්වාමිනි ම බොහන්සට ාරයි. මගේ මොලු ජීවිතය ඔබොහන්සට බාරයි. स्वा ब س अ পা. මට ශිර්වාද කරන්න ඔබාන්සේ බලාපපුළලොක්වයෙන් ඔබගේ හදවත්තට එකක්ග මනශ්‍යා වෙන්නට ඔබාන්ස මට ආශිර්වාද කරන්න ශුද්ධාත් යානිල ඔහන්සේ මට උපකාර කරන්න හල ුයියා ප්‍ර්කා සාාව ඔබේ වචන වලින් බ දෙවියන්මහන්ස ්‍යාත් ා කරන්න ඔබ චනවලින් ඔබ උනාන්සට පාර වෙන්න හතුවල්ල උන්සේ දදිල අලුත් පැවීමකට පැමිෙන්න්න හ දෑක්සන දෙවියන් වහන්සේ ඉදිරයේ. ඔබ අලුත් කැපවීමට එන්න දෙවියන්හන්ස බට ආශිර්වාද ක්‍ර ට යන ල ්‍රශ . වා ස්වා ඔබට නමස්කාර ේවා ඔබට නමස්කාර වවා ස්වාවිණ මහිමය වේවා ಶವූ ධර් මෂ්ට անી ඔබාන්සගේ පලවත් දැත්තුලට මේ බාන්සගේ දරුවන් පාර කරමින් ජාති්‍යා කරනවා. ප්‍යානණී ඔබාන්සගේ සැනඟ අතරේ ඔබාන් ඔබාන්සගේ හදවතක එක්කඟ මනු්‍යෝබ සොයිමින් සිටිනවා ්‍යාණිනි අදව් දැස්වන මේ බාන්සගේ දරුවන්ට ඔවන්ට ඔබාන්සගේ හදවතට එකඟ ස්ත්‍රියෙක් පුලුෂයෙ රර්මයක් ධර්මයක් මණඩ. ඔබාන්සේ ආශිර්වාද කළ මැනව. ති්‍යාණිී ඔබගේ බලවාත් දෑතක මේ සනක දැන් පාරයි ස්වාමින ඕන් මොනදේ කළ තුන්ගේ ජීවිතය තුළ ස්වාමිණී ඔන් මුණ තරාතරමක සිටියත් ස්වාමිනීිය හැම මෝතක හැම කාරණාවක. ඔබහන්සේව ස්වාමිනි සතුඩු කරන්නාව. ඔබගේ හදවත ගිෙනවන්න වූ අයවෙන්නට ඔබන්ස ඔුන්ට ආශයුද්වාද කළ මැනව. ගේ දෑන්ත ඔබගේ සැනගෝ මුළුමනින් බාර කරනවා. ජයිසුස් වහන්සගේම අනාරර්ග නාමේ නිසාමය. ආමේයි. ආමින්!